Garu, janadhipathi thuma. Sri Lanka Prajatantrika Samajavadi Janaraje Gazette Patre Ati Visesha Anka Visidekai Anua Alairak Tispaha Dedas Visideka Julimasa Visiataveni Brahaspatinda Janadipati Tumanan Visin Karnalada Prakashana Sri Lanka Prajatantrika Samajavadi Janaraje Andukrama Vivastave Hettavana Vivastaven Maveta Pavari Yati Balatala Prakar Janadipati Ranil Vikramasinghavana Mama Mema Prakashanayen Varsha Dedahas Visidekakpu Julimasa Visi Atta Venidina Madhyamaratriye Sita Balapavatvena Paridi Parlimentue Varavasana Karna Bhavat Parlimentue Milangavare Patanganima Varsha Dedahas Visidekakpu Agostumasa Tungvenidina Peravaru Dahayai Tihalesa Niyamakota Sri Javardhanapura Parlimentu Rasvim Shalavedi Rasvima Pinisa Parlimentu Kandavana Bhavat Main Danagata Yutuya Varsha Dedahas Visidekaku Julimasa Visi Ataveni Dina U Medina Kolambadi Nikut Karnaladi Garu Janadipati Tumage Ana Paridi Janadipati Lekam Garu Katanayaka Tumani Agamathi Tumani Vipaksha Nayaka Tumani Hitapu Janadhipathi Tumani Emathi Varuni Mantri Varuni Parliamentu Mantri Varu Aturen Bahutara Vishwasaya Dinagat Pudgalaya Lesa Maha Pasugiya Visvenida Janadhipathi Lesa Teri Pattuna Adadine, ජනාධිපති ලෙස මුල් වතාවට ඔබ අමතනවා. මේ සභාව ශ්‍රී ලංකාවේ විවිධ ජන කොටස් නියෝජනය කරනවා. සිංහල හෝ වේවා, දමිළ හෝ වේවා, මුස්ලිම් හෝ වේවා, බර්ගර් හෝ වේවා, වෙනත් ජන කොටස් හෝ වේවා, ඔබ මෙතෙන් රැස් වෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ලෙසයි. පාර්ලිමේන්තු නියෝජිතයන් තෝරාපත් කරගත්තේ විවිධ ජන කණ්ඩායම් වලට අයත් ජනතාව විසින්. ඒ කුමන ජන කොටසක් නියෝජනය කළත් අප සියල්ලම කටයුතු කරන්නේ ශ්‍රී ලාංකිකයන් ලෙසයි. අද මම ඔබ අමතන්නේ සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම ජනාධිපති ලෙසයි. අපේ රට විවිධ සංස්කෘතීන්ට අයත් විවිධ ආගම් අදහන විවිධ භාෂා කතා කරන ජනතාවකෙන් සමන්විතයි. සංස්කෘතික ඇවතුම් පැවතුම් පවත්වාගෙන යාමට ආගම ඇදහිීමට සහ තම මව් භාෂාව භාවිතා කිරීමට සැමටම ඇති අයිතිය ඔබේ ජනාධිපතිරයා ලෙස මම ආරක්ෂා කරනවා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය දෙමින් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමටත් අනිකුත් සියලු ආගම්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් මා බැඳී සිටිනවා. අපට ආගමික සංස්කෘතික සමාජ වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන්ද ප්‍රෞඪ අතීත උරුමයක් දායාද වී තිබෙනවා. එය විවිධ සංස්කෘති වලින් පෝෂණය වී තිබෙනවා.
සතරවරම් දෙවිවරු පිළිබඳ සංකල්ප බුදුදහම හා සම්බන්ධ වෙන්නේ අන්න එහෙමයි. මේ අතීත උරුමයන් පදනම් කරගනිමින් අනාගතයේ ගොඩනැගීමේ වගකීම අද අපට පැවිදි තිබෙනවා. මම බාරගත්තේ විපත්තියට ඇදවැතුණු රටක්. දරුණු ආර්ථික අර්බුද එක පැත්තකින්, දැවැන්ත ජනතා විරෝධය තවත් පැත්තකින්. නමුත් රට වෙනුවෙන් මේ අසීරු අභියෝගය බාර ගැනීමට මම තීරණය කළා. ඒ අඳුරට සාප කරමින් ඉන්නවාට වඩා එක පහනක් හෝ දැල්වීම රට වෙනුවෙන් මා කළ යුතු යුතුකමක්සේ මා සැලකුණු නිසයි. අද අප මුහුණ දෙන්නේ නූතන ඉතිහාසයේ කිසි දිනක අපේ රට මුහුණ නොදුන් මට්ටමේ අතිශය බරපතල ප්‍රශ්නයකට. අපි දැවැන්ත අනතුරකට ගොදුරු වෙලා තියෙනවා. ඒ අනතුරින් රට බේරාගත හැක්කේ අප සියලු දෙනාම එකට එකතු වී මේ අභියෝගයට මුහුණ දුන්නොත් විතරයි. මේ පාර්ලිමේන්තුවේ සිටින ගරු මන්ත්‍රීවරුන් වගේම සමස්ත ජනතාවත් රට ගොඩනැගීමේ වෑයමට තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දායක වීම ඉතා වැදගත්. රට ගොඩනැගීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු දෙනාටම එකට එක් වී කටයුතු කිරීම මේ අවස්ථාවේ රටේ බහුතර ජනතාවගේ බලාපොරොත්තුවයි. එකට එකතු වුණොත් අපට ශ්‍රී ලාංකේය ජාතිය ඉහළට ඔසවා තබන්ට හැකි වෙනවා. බෙදී වෙන්ගුණොත් පරිහානියට හා අසරණභාවයට පත්වන්නේ මේ පාර්ලිමේන්තුවේ සිටින ජනතා නියෝජිතයන් පමණක් නෙමෙයි, මුළු මහත් ජාතියමයි. ඒ නිසා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවීම උදෙසා එක්වෙන ලෙස මම යළිත් මේ පාර්ලිමේන්තු නියෝජිතයන් කරන සියලු පාර්ශ්වයෙන්ම ඉල්ලා සිටිනවා. මම ඔබ සැමටම මිත්‍රත්වයේ හස්තය ගෞරවයෙන් දිගු කරනවා. අතීතය පසකලා රට වෙනුවෙන් එකට එක්වෙන්න කියා විශ්වාසයෙන් යුතුව ආරාධනා කරනවා. සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳ දේශපාලන පක්ෂ සමග පවත්වන සාකච්ඡා මම දැන්මට ආරම්භ කර තිබෙනවා. මගේ වැඩපිළිවෙල විමසා බලා ඉන්පසුව සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටවීමට එකඟත්වයේ පළ කරන බව යම් යම් පාර්ශ්වයන් ප්‍රකාශ කර තිබුණා. ඒ පිළිබඳත් මම අදහසක් පළ කරන්නට කැමතියි. සර්වපාක්ෂික ආණ්ඩුවක් යනු එක් පක්ෂයේ තනි මතයට ක්‍රියා කරන ආණ්ඩුවක් නෙවෙයි. එය පොදි ප්‍රතිපත්ති රාමුවක් තුළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් අනුව පෝෂණය වන ආණ්ඩුවක්. අප හැම දෙනාගේම අදහස් අනුව ක්‍රියාත්මක වන ආණ්ඩුවක්. රට වෙනුවෙන් අප සියලු දෙනාම එකට එකතු වී ඉදිරියට ගෙන යන ආණ්ඩුවක්. කඩිනමින් මේ දේශපාලන අර්බුදය විසඳාගෙන ස්ථාවරත්වයක් ඇතිකර ගැනීම සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක වැදගත්කම මම මේ සභාවට යළි යළිත් අවධානය කරන්නට කැමතියි. ආර්ථිකය කඩාවැටීම නිසා අපේ රට දේශපාලන අර්බුදයකට ගොදුරු වුණා. මේ අවුරෙන් අපේ ආර්ථිකය කඩාවැටුනේ ඇයි? අපේ ආර්ථික ක්‍රමවේදයෙන් කෙසේ විය යුත්දැයි යන්න ගැන අපි දැන් දශක දෙකක් තුනක් තිස්සේ වාද විවාද කරගන්නවා. 1977 අප රටට නව ආර්ථික ක්‍රමයක් හඳුන්වා දුන්නා. නමුත් කාලයට ගැළපෙන ලෙස එය නවීකරණය කරගන්න අපට අසමත් වුණා. ආර්ථිකය නවීකරණය කිරීම සඳහා අවධානය යොමු නොකර තරඟකාරී අදුර්ශදාශී සහ විනාශකාරී පටු දේශපාලනයක නිරත වුණා. යුක්‍රේන් යුද්ධය, කොවිඩ් වසංගතය සහ ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් කඩාවැටීම වැනි ජාත්‍යන්තරයේ සිදු වූ අවාසිදායක ආර්ථික සාධක අපේ අර්බුදය තවත් සංකීර්ණ තත්ත්වයකට ඇද දැම්මා. මේ ප්‍රධාන හේතු සාධක නිසා අපේ රට පහළටම ඇද වැටුණා. ජනතාව අතිමහත් දුෂ්කරතාවයකට ලක් වුණා. දැන් අපි වැටුණ තැනින් නැවත නැගිටීමේ ක්‍රියාවලිය ආරම්භ කරලයි තියෙන්නේ. මේ වන විට විදුලි කප්පාඩුව අවම කර ගැනීමට අපට හැකි වී තිබෙනවා. වගා කටයුතු සඳහා ඉදිරියේදී අවශ්‍ය වන පොහොර ගෙන්වා ගැනීමේ වැඩකටයුතු දැන් සිදු කරමින් සිටිනවා. ගෑස් සිඟය සම්පූර්ණ පහේ නිමවෙමින් පවතිනවා. පෝලිම්වල රස්තියාදී නොවි සාමාන්‍ය පරිදි ගෑස් ලබා ගැනීමට තව ටික දිනකින් හැමෝටම පුළුවන් වෙනවා. ආර හිඟයක් ඇති නොවීම සඳහා ආරක්ෂිත පියවර ගෙන තියෙනවා. රෝහල් වලට අත්‍යවශ්‍ය බේත් හා වෛද්‍ය උපකරණ ගෙන්වා ගැනීම ආරම්භ කර තියෙනවා. පාසල් යළි විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. කර්මාන්ත සහ අපනයන අංශයන්ට එල්ල වී ඇති බාධාවන් ඉවත් කිරීමට පියවර ගනිමින් සිටිනවා.
යලි නැගී සිටීමේ උත්සාහයේදී අපේ අසල්වැසි ඉන්දියාව ලබා දුන් සහාය පිළිබඳ මම විශේෂයෙන් සඳහන් කරන්නට කැමතියි. ඉන්දියා නගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා ප්‍රදාන ඉන්දියා රජය අපට ලබා දුන්නේ ජීවන හුස්මක්. මම ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මෝදි අගමැතිතුමාටත් ඉන්දියන් රජයටත් ඉන්දියන් ජනතාවටත් ස්තුතිය පුද කර සිටිනවා. අද දවසේ අප ඉදිරියේ ඇති කෙටි කාලීන ප්‍රධාන ගැටලුව වන්නේ ඉන්ධන හිඟයයි. ඉන්ධන ගෙන්වා ගැනීම සඳහා වෙනත් රටවලින් ණය ආධාර ලැබෙනතුරු බලා සිටීමේ ක්‍රමය අපි අවසන් කළ යුතුයි. ඒ නිසා අපේ රටේ අපනයන ආදායම සහ විදේශ ප්‍රේෂණයන්ට සරිලන පරිදි ඉන්ධන ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් අප ආරම්භ කරනවා. මෙහිදී ඉන්ධන සඳහා ගෙවීම සමබර කර ගැනීම සඳහා තෝරාගත් ආනයන සීමා කිරීමට අපට සිදු වෙනවා. අනික් අතින් ඉන්ධන සැපයීම සීමා කරන්නටත් සිදු වෙනවා. ඒ නිසා මේ අවුරුද්ද අවසන් වනතුරු මේ අපහසුකම් රට වෙනුවෙන් අපි දරා ගනිමු. ආර්ථික අර්බුදය නිසා අපි හැමෝම විවිධාකාර දුෂ්කරතා ඇති අති විඳිනවා. පීඩාවන්ට ලක් වෙනවා. දුක් විඳිනවා. කරදර විඳිනවා. මේ දුක් කරදර සහ පීඩාවලින් මිදීමේ මාර්ගය කරා මේ රට ගෙන යාමට ඔබ සියලු දෙනාගේම සහාය ඇතිව මම කටයුතු කරනවා. මේ දුෂ්කරතාවගේ මිදීමට අප දීර්ඝකාලීන විසඳුම් කරා යා යුතුයි. නැවත කිසි දිනක මෙවැනි ආර්ථික අර්බුදයක් අපේ රටේ ඇති නොවන පරිදි ශක්තිමත් පදනමක් දැමිය යුතුයි. ආර්ථිකය නවීකරණය කළ යුතුයි. ආර්ථික ස්ථාවරත්වය ස්ථාපිත කර තරඟකාරී අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය වාර්තා සැලසුම් නීති රීති අනපනත් සහ වැඩසටහන් දැන් අප සකස් කරගෙන යනවා. අද මම ඔබ ඉදිරියේ පැහැදිලි කරන්නේ අපේ ඉදිරි ගමන සඳහා පදනම් වන සැලසුම් රාමුවයි. මේ රාමුව තුළ අපි ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳ සවිස්තර තොරතුරු ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එන අන්තර්කාලීන අයවැය සහ විශ්වවිද්‍යාලයේ අයවැය ඔස්සේ ඉදිරිපත් කරනවා. යළි නැගී සිටීමේ මූලික පියවරක් වශයෙන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිව් අවුරුදු වැඩපිළිවෙලක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කළා. අගෝස්තු මාසයේ අපි ඒ සාකච්ඡා යළිත් ඉදිරියට ගෙන යනවා. මූලික වටේ මාණ්ඩලික සාකච්ඡා කඩිනමින් සහ සාර්ථක ලෙස අවසන් කිරීම අපේ බලාපොරොත්තුවයි. ජාත්‍යන්තර මූල්‍ය හා නීති විශේෂයන් වන ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස් ආයතන සමග එක්වී ණය ස්ථාවර කරලීමේ සැලසුම් දැන් අවසන් අදීරියට පැමිණ තිබෙනවා. මේ සැලැස්ම නොබෝ දිනකින් අපි ජාත්‍යන්තර අරමුදලට ඉදිරිපත් කරනවා. ඉන්පසු අපට ණය ආධාර ලබා දී ඇති රටවල් සමග සාකච්ඡා කරනවා. අනතුර පුද්ගලික ණයකරුවන් සමගත් සාකච්ඡා ආරම්භ වෙනවා. ඔවුන් සමග එකතාවන්ට එළඹෙනවා. අවසානයේ අපනයන ආර්ථිකය ශක්තිමත් කරලීමට අවශ්‍ය ප්‍රතිපත්ති නීති රීති හා වැඩසටහන් සම්පාදනය කරනවා. අපේ අතීත ආර්ථික උරුමය විදේශ වෙළඳාමයි. අතීතයේ ශ්‍රී ලංකාව මුළු ලොවම දැන හඳුනාගෙන සිටියේ මුහුදු සේදමාවතේ පිහිටි ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානය ලෙසයි. ශ්‍රී ලංකාවට විටක පෙරදිග ධාන්‍යගාරය ලෙස හැඳින්වුවේ ඒ නිසයි. මුළු කලාපයේම තිබුණු සහල් ලොව පුරා බෙදහරින මධ්‍යස්ථානය වුණේ ලංකාවයි. ඒ අතීත උරුමය යළි ස්ථාපිත කරමින් අපේ අවසාන ඉලක්කය වන්නේ ශක්තිමත් හා සංවර්ධිත හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීමයි. කාලගුණ විපර්යාසය අනාගත ලෝකයේ මුහුණ දෙන්න දැවැන්ම ගැටලුවක් බව හඳුනාගෙන තියෙනවා. කාලගුණ විපර්යාසයෙන් ඔරොත්තු දිය හැකි ශක්තිමත් ආර්ථිකයක් අප බිහි කළ යුතුයි. මහා පරාක්‍රමබාහු රජතුමා පැවසුවා මෙන් අහසින් වැටෙන එක ජල බිඳුවක්වත් අපතේ නොයැවීමට අප වග බලා ගත යුතුයි. අද අපි මුහුණ දෙන ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් හැටියට ඇති නැති පරතරය පුළුල් වෙමින් යනවා. මධ්‍යම පන්තිය හැකිලෙනවා. තවත් පැත්තකින් ව්‍යාපාර හා කර්මාන්ත බලපතර අභියෝගයන්ට මුහුණ දෙනවා. රැකියා අහිමි වෙමින් යනවා. පසුගිය කාලයේ විදේශ ශ්‍රමිකයන් ලංකාවට එවන ප්‍රේෂණ ප්‍රමාණය පහළ වැටුණා. ඊට හේතු කීපයක් තිබෙනවා. කොවිඩ් වසංගතය නිසා රැකියා ගණනාවක් අහිමි වුණා. රැකියා සඳහා විදේශගත වන අය සීමා වුණා. රුපියල කෘතිමත්ව පාලනය කිරීම නිසා වෙනත් ක්‍රමවලින් ලංකාවට මුදල් එවීම වඩාත් වාසිදායක වුණා. දැන් ක්‍රමක්‍රමයෙන් මේ තත්ත්වය වෙනස් වෙමින් පවතිනවා. බැංකු පද්ධතිය හරහා ලංකාවට මුදල් එවීම
දිරිමත් කරලීමට අපි පියවර ගන්නවා. සංචාරකයන් වැඩිපුර පැමිණෙන්නේ අගෝස්තු මාසයේ සිට. මේ සංචාරකයන් වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා. අපි ජනතාවගේ අයිතිය තහවුරු කරනවා. රජයේ බලපත්‍ර ඉඩම්ලාභීන්ට සින්නක්කරොප්පු ලබා දෙනවා. රජයේ තට්ටු නිවාසවල ජීවත් වෙන අයට නිවාස අයිතිය ලබා දෙනවා. කඳුකරයේ දමිළ ජනතාවගේ ගැටලු විසඳීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ආර්ථිකය ස්ථාවර කිරීමේ වෑයමේදී සමාජයේ දුබල අසරණ හා අඩු වරප්‍රසාදිත කොටස් පිළිබඳ දැඩි අවධානයක් යොමු කරනවා. රටේ ව්‍යවසායකයන්ට සිය කුසලතා ඔස්සේ ඉදිරියට පැමිණීමේ මාර්ග තවත් පුළුල් කරමින් ඔවුන් දිරිමත් කරනවා. මම අනාගත වෙනුවෙන් සිදු කළ යුතු සාධනීය සමාජ වෙනස්කම් වෙනුවෙන් කැප වෙනවා. නැවත පුළුල් මධ්‍යම පන්තියක් බිහි කරලීමට අවශ්‍ය පදනම සකස් කරනවා. සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ඔස්සේ ප්‍රතිලාභ සමස්ත සමාජයටම සාධාරණ ලෙස ලබා දෙනවා. මේ සඳහා සමාජ සාධාරණත කොමිසමක් ස්ථාපිත කරන්ටද මම පියවර ගන්නවා. මීට දශක 4ක 5කට පෙරාතුව රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ ආර්ථික සංකල්පයක් පැවතුණා. නමුත් එය අසාර්ථක හා අක්‍රියාත්මක බව දැන් මුළු ලෝකම පිළිගෙන තියෙනවා. සමාජවාදී රටවල් වන චීනය හා වියට්නාමය වැනි රටවල් පවා දැන් රාජ්‍ය ව්‍යවසාය ක්‍රියාත්මක කරන්නේ නැහැ. අපි තවදුරටත් මේ පැරණි සංකල්පයේ එල්ලී සිටියොත් අපේ රට තවදුරටත් පහළට වැටීම වලක්වාලන්ට කිසිවෙකුට හැකිවන්නේ නැහැ. ඒ නිසා මේ පාඩු ලබන රජයේ ව්‍යවසායන් ඉදිරියට ගෙන යාමේ කෙසේද යන්න පිළිබඳ අපට ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට සිදු වෙනවා. මෙතෙක් ලෝකයේ ආර්ථික බලවතුන් වූයේ බටහිර රටවල්. නමුත් 21 වෙනි සියවසේ නිමාවන්ට පෙර ලෝකයේ බලවත්ම ආර්ථික ඉන්දියන් සාගර කලාපයට හිමි වෙනවා. එවැනි පසුබිමක අපේ රටේ භූගෝලීය පිහිටීම අතිශයින් වැදගත්. අපි මේ වාසිදායක පිහිටීමෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගත යුතුයි. මේ බැව් සිහි තබාගෙන අපේ අනාගත ආයතනික නීති හා ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුයි. හැමදාමත් ණය ගනිමින් රටක් ගෙන යන්න අපට බැහැ. ණය ගැනීමේ හැකියතාව අවම කර ගැනීමට අප කටයුතු කළ යුතුයි. ඒ නිසා ඉන්දියන් සාගරයේ කේන්ද්‍රීය නව ආර්ථික බලයෙන් අපේ රටට උපරිම ප්‍රයෝජනය ලබා ගත හැකි නීති රීති හා ප්‍රතිපත්ති මම ඔබ සමග එකතු වී සම්පාදනය කරනවා. ශ්‍රී ලංකේ ජාතිය ගොඩනැගීම උදෙසා වෙහෙස වීමේදී සම්ප්‍රදායික චින්තනයේ මිදෙන්න කියා මම සියලු පාර්ශ්වයන් ඉල්ලා සිටිනවා. නිකරුණේ වැඩිපොලියට වාණිජ ණය ගනිද්දී නිසොල්මනේ බලා සිටි සමහර කණ්ඩායම් රට හිතකර ආයෝජන වලට විරුද්ධ වෙනවා. කවුරුන් හෝ කියන දෙයක් සොයා බැලීමෙන් තොරව පිළිගෙන විදේශ ආයෝජන සඳහා විරුද්ධ වීම නිසා අපේ රට සිදුවුණු පාඩුව මිල කරන්නට බෑ. දූෂණ වංචා නිසා රටට සිදුවුණු අලාභයන් ගැන ජනතාව දන්නවා. ඒත් බොරු බිල්ලන් මවා පාමින් විදේශ ආයෝජන කඩාකප්පල් කරමින් රටට සිදු කළ පාඩුව ගණන් හදන්න බැරි තරම් විශාලයි. මම උදාහරණ කීපයක් පමණක් ගෙන හැර දක්වන්නම්. ඉන්දියාව සමග එක් වී තිරුකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමට සැරසෙද්දී ඉන්දියාවට ලංකාව විකුණා කියමින් සංවර්ධන ව්‍යාපෘති අදාළ කරා. එදා අපට තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධන කර ගැනීමේ අවකාශය ලැබුණා නම් අද ජනතාවට ඉන්ධන පෝලිම් වල දින ගණන් රස්තියාදුවෙන්ට සිදුවන්නේ නැහැ. සුවසැරිය ගිලන් රථ සේවය ආරම්භ කරද්දී ඒ හා සමාන විරෝධයක් පෑවා. සුවසැරිය ගිලන් රථවලින් රෝහලට ආවොත් අත්වන්නේ මරණය කියා සමහරු වෛද්‍යවරුන් මාධ්‍ය සාකච්ඡා පැවැත්වුවා. නමුත් අප කෙසේ හෝ සුවසැරිය ආරම්භ කළ නිසා මේ වන විට ජීවිත දහස් ගණනක් ආරක්ෂා වී තිබෙනවා. සැහැල්ලු දුම්රිය සේවය ස්ථාපිත කරන්ටත් වරාය වැඩි දියුණු කරන්ටත් ජපානයේ ඉදිරිපත් වූ අවස්ථාවේ ඊට විරුද්ධ වුණේ පදනම විරහිත බොළඳ හේතු ගණනාවක් දක්වමින්. මේ නිසා අපේ රටට ලැබීමට තිබුණු ඩොලර් බිලියන 3ක අධික ප්‍රමාණයක් අහිමි වුණා. ඒ විතරක් නෙවෙයි ජපානය හා ශ්‍රී ලංකාව අතර තිබුණ ඉපැරණි මිත්‍රත්වය දෙදරා ගියා. මේ ව්‍යාකෘති අපට ලබා දීමට මූලිකත්වය ගත්තේ ශ්‍රී ලංකාවේ කුළුපග මිතුරෙකු වූ හිටපු ජපාන අගමැති ෂින්ෂෝ අබේ මැතිතුමා. එතුමන් පසුගියදා ඝාතනය කෙරුණා.
Ape agamika vishwasaya anuwa me avasthavedi mama abe metthumata ping anumodan karanta kemathi. Sangvardhana aarthikayak kara apa yana gaman maga wadat shaktimat kara ganeemata nam apa atheetaya pilibanda vimasa baliya yutu wenawa. Ape aarthika metaram pahala talayakata eda wetune ai. Rinathmaka pratipala apata uruma une ai. Pudgalayan sidukala werradi nisada ese naththam pratipattiyen adupadukam nisada. එක් පුද්ගලයන්ට තමන්ට කැමති විදියට ආර්ථික හැසිරවීමට ඉඩ ලැබුණේ කොහොමද? පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට රටේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් විය හැකිද? කාලයෙන් කාලයට ප්‍රතිපත්ති වෙනස් කිරීමෙන් රටට හිතකරද? නැත්නම් අහිතකරද? මේ තත්ත්වය අපි ගැඹුරින් විමසා බැලුවා. ඊට පිළියම් ලෙස ඉදිරි වසර 25 සඳහා අපි ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කරනවා. දිලිඳු හා අඩු වර ප්‍රසාදිත කණ්ඩායම් රැක බලා ගනිමින් ව්‍යවසායකයන්ගෙන් දිරිමත් කරමින් නිර්මාණය කරන්නා වූ සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමයට අවශ්‍ය පදනම සකස් කරනවා. 2025 වෙද්දී ප්‍රාථමික අයවැය අතිරික්කයක් ඇතිකර ගැනීම අපේ ඉලක්කයයි. ආර්ථික වර්ධන වේගය ස්ථාවර තත්ත්වයකට ඉහළ නැග්වා ගැනීම අපේ උත්සාහයයි. 2026 වෙද්දී ස්ථාවර ආර්ථික පදනමක් ඇතිකර ගැනීම අපේ අපේක්ෂාවයි. වර්තමානයේ රජයේ ණය ප්‍රමාණය දළදේශීය නිෂ්පාදිතයෙන් 140% 2032 වෙද්දී මේ දළදේශීය නිෂ්පාදනයෙන් 100% වඩා අඩු මට්ටමකට ගෙන ඒම අපේ සැලසුමයි. ඒ අයුරින් ජාතික ආර්ථික ප්‍රතිපත්ති ඔස්සේ රටත් ජාතියත් ගොඩනැගීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන ගියොත් 2048 වසරේ 100 වැනි නිදහස් සංවත්සරයේ සමරන අවස්ථාවේදී පූර්ණ සංවර්ධනය රටක් බවට පත්වෙන්න අපට පුළුවන් වෙනවා. මම මේ වගේ දීර්ඝකාලීන ඉලක්ක සඳහා සැලසුම් සකස් කරද්දී සමහරු අවඥාවෙන් බලනවා. උපහාස කතා කියනවා. ඔව්. මම වෙනත් දේශපාලනඥයෙක් වගේ නෙවෙයි. මා ළඟ තියෙන්නේ දීර්ඝකාලීන සැලසුම්. මම සැලසුම් කරන්නේ මගේ අභිවෘද්ධිය වෙනුවෙන් නෙවෙයි. තරුණ පරම්පරාව වෙනුවෙන්. හෙට දවස වෙනුවෙන්. මම අද දවසේ පැල කරන ගසෙහි ඵලදාව මට භුක්ති විඳින්න ලැබෙන්නේ නැති බව මම හොඳින්ම දන්නවා. ඒත් හෙට දවසේ අපේ දූ දරුවන් අනාගත පරම්පරාව ඒ ඵලදාව භුක්ති විඳීවි. අපේ රටේ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන්ද විශේෂ සඳහනක් කරන්නට මම කැමතියි. විදේශ ප්‍රතිපත්තියේ අස්ථාවරත්වය නිසා අපිට ජාත්‍යන්තර තලයේ බොහෝ අවාසියා පසුබෑම් සිදු වුණා. මම ඔබ සැමත් එක්ක සමග එකතු වී මේ තත්ත්වය වෙනස් කරනවා. ලෝකයේ හැම රටක්ම අපේ මිතුරන්. අපිට සතුරන් නැහැ. අප කිසිම පිළිකට අයත් නැහැ. හැම රටක්ම සමග සුහදා මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මම සහතික කරනවා. සමෘද්ධිමත් ශ්‍රී ලංකාව ගොඩනැගීම උදෙසා ආර්ථික වර්ධනයට සමාන්තරව සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණ ගණනාවක් කළ යුතු බව මම මීට කලින් අවධානය කර තියෙනවා. අපේ රටේ ජනතාවත් දැවැන්ත දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් බලාපොරොත්තු වෙනවා. අද සිදුවී ඇත්තේ කුමක්ද? දේශපාලන ක්‍රමවේද හා දේශපාලනඥයන් පිළිබඳ ජනතා විශ්වාසය බැඳී බිඳ වැටී තිබෙනවා. රාජ්‍ය යන්ත්‍රණය පිළිබඳ ජනතා අපේක්ෂා බිඳ වැටී තියෙනවා. පසුගිය කාලය පුරා අරගලයේ යෙදුණු ජනතාව මේ ක්‍රම පද්ධතියෙන් වෙනසක් ඉල්ලා සිටියේ ඒ නිසයි. ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැංගීමට අවශ්‍ය සියලු වෙනස්කම් සිදු කිරීමට මම පියවර ගන්නවා. රට ඉල්ලා සිටින සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණ මම සියලු දෙනාගේ සහයෝගයෙන් ක්‍රියාත්මක කරනවා. ක්‍රමවේදයේ වෙනසක් ප්‍රාර්ථනා කරමින් රට පුරා තැන තැන ආරම්භ වුණු අරගලය පසුව ගාලු බුමුදොරට කේන්ද්‍රගත වුණා. දිවයිනේ ප්‍රධාන නගර කීපයකට එය ව්‍යාප්ත වුණා. මේ අරගලය ඉතා අවිහිංසාවාදී ලෙස හා නිර්මාණශීලී ලෙස පැවැත්වුණා. මේ අරගල කරුවන් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු කරේ නැහැ. ඒ නිසා තම තමන්ගේ විරෝධය පළ කිරීමට පවුල් පිටින් අරගලයට එක් වුණා. කුඩා දරුවන් පවා අරගලය පැවැත්වූ ස්ථානයට රැගෙන ඒමට දෙමව්පියන් බිය වුණේ නැහැ. වර එක අරගල කරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයේ බිත්තිවල චිත්‍ර ඇඳා. හැබැයි කිසිම හානියක් නොවන ආකාරයට ඩිජිටල් ක්‍රමයට. නමුත් පසුව මේ අවිහිංසාවාදයේ යටපත් වී ප්‍රචණ්ඩත්වයේ ඉස්මතු වුණා. යම් යම් කණ්ඩායම් අරගලයේ සාමූහිකත්වයේ යටපත් කරමින් අයිතිකරුවන් බවට පත් වුණා. ඔවුන් ආදරය වෙනුවට අරගලයේ ප්‍රචණ්ඩත්වය
එන්නත් කරා ත්‍රස්තවාදය කාන්දු කරා මම ප්‍රචණ්ඩත්වයට හා ත්‍රස්තවාදයට ඉඩ දෙන්නේ නැහැ නමුත් අවිහිංසාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා සාමකාමී ලෙස අරගලයේ යෙදීම මූලික මිනිස් අයිතිවාසිකම් ඒ අයිතිවාසිකම මම පිළිගන්නවා මම අරගලකරුවන් දඩයම් කිරීමට කටයුතු කරන බවට විශාල ප්‍රචාරයක් සමහර කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පතුරවාලන්ට උත්සාහ කරනවා නමුත් ඒ ඇත්තක් නෙවෙයි සාමකාමී අරගලකරුවන්ට කිසිදු ආකාරයක අගතියක් සිදුවීමට මම ඉඩ දෙන්නේ නැහැ සාමකාමී අරගලකරුවන් ආරක්ෂා කිරීමටත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමත් මම විශේෂ කාර්යංශයක් පිහිටෙනවා සාමකාමී අරගලකරුවෙක්ට අසාධාරණයක් සිදු වුණොත් ඒ කාර්යංශයට දවසේ පැය 24 පුරා ඕනෑම වෙලාවක දැනුම් දෙන්න පුළුවන් එවැනි දැනුම් දීම පිළිබඳ සොයා බැලීම අවශ්‍ය පියවර ගැනීමට විශ්‍රාම විනිසුරුතුමෙකුගේ මූලිකත්වයෙන් කමිටියක් පිහිටවනවා නොදැමීමෙන් හෝ වෙනත් ආගේ බලපෑම් නිසා නීති විරෝධී ක්‍රියාවලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට හෝ හවුල් වූ අය ඉන්නවා නම් ඔවුන් වෙත සානුකම්පිතව ක්‍රියා කිරීමේ සැලැස්මක් සකස් කරනවා නමුත් චේතනාවින්තව නීතිය උල්ලංඝනය කරමින් ප්‍රචණ්ඩ හා ත්‍රස්තවාදී ක්‍රියාවන් යෙදුණු අයත් ඉන්නවා ඔවුන්ට එරෙහිව නීතියානුකූල පියවර ගන්නවා නීතියට පිටින් කටයුතු කරන්න කිසිවෙකුට මම ඉඩ දෙන්නේ නැහැ නීතිය ඔබටත් මටත් සියලු දෙනාටත් එකයි මේ නාමවිනිදා සාමකාමී අරගලකරුවන්ට පහර දුන් පුද්ගලයන් සහ අරගලයට මුවා වී ප්‍රචණ්ඩත්වයට හා ත්‍රස්තවාදයට පතුරවන පුද්ගලයන් සම්බන්ධයෙන් එක්ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා මේ ක්‍රියාවලියේදී කිසිම දේශපාලන බලපෑමක් සිදු නොවන බවට මම වගා බලා ගන්නවා ඉන්ධන පිරුමල අසල ප්‍රචණ්ඩත්වයේ පතුරවන කණ්ඩායම සිටිනවා දවස් ගණන් පොලිමේ සිටින ජනතාවට තෙල් ලබා ගැනීමට ඉඩ නොදී බලහත්කාරයෙන් පොලිම ඉදිරියට පැමිණෙන අය ගැන පැමිණි ලැබීමෙන් පවතිනවා එවැනි පාතාල කරුවන්ට ඉඩ දෙන්න බෑ මේ අපි ඉන්ධන අර්බුදයකට මුහුණ දෙන අවස්ථාව මේ නිසා අපට සපයාගත හැකි සීමිත ඉන්ධන ප්‍රමාණය සාධාරණ ලෙස බෙදී යා යුතුයි පොලිම් පනිමින් ඊට බාධා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස් ප්‍රතිවරයාට මම උපදෙස් ලබා දී තිබෙනවා අගෝස්තු මාසයේ බෞද්ධ හා හින්දු ආගමික ප්‍රධාන උත්සව ගණනාවක් පැවැත්වෙනවා අගෝස්තුවේ සංචාරයකින් පැමිණ වැඩිවීමට මේ උත්සවය එක හේතුවක් නමුත් රටේ කලබලකාරී පසුබිමක් ඇතිකර මේ උත්සව කඩාකපල් කිරීමට යම් යම් කණ්ඩාය උත්සාහ ගන්නා බව වාර්තා වෙනවා ආරක්ෂා අංශ මේ පිළිබඳ අවධානයෙන් සිටිනවා මෙවැනි උගුල් වලට හසු වී රටේ අනාගතය විනාශ කිරීමේ වෑයමකට දායක නොවන මෙන් මම සීලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා සාමකාමී ලෙස විරෝධය පෑම සඳහා දැනට කොළඹ නගර සභාවෙන් සහ මහනුවර නගර සභාවෙන් ස්ථාන වෙන් කර දී තියෙනවා ඒ ස්ථානයන්හි විරෝධය දක්වන අරගලකරුවන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමටද නගර සභා කටයුතු යොදවනවා ඒ නිසා මම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ අනවසර ස්ථානයන්හි තවදුරටත් රැඳී නොසිටින ලෙසයි ඒ නිසා අනවසර ස්ථානයෙන් ඉවත් වී නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සහාය දක්වන ලෙස මම සාමකාමී අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම සඳහා ඔබේ සහාය අප අපේක්ෂා කරනවා ගාලු මුවදර අරගලයට සමගාමීව මඩකලපුවේදී අරගලයක් පැවැත්තුවා දිනපතා ගාන්ධි ප්‍රතිමා වෙත පාගමනක් සංවිධානය කෙරුණා අපේ රටේ කාන්තා ක්‍රියාකාරිනියක් ලියු ලිපියක මඩකලපු අරගලයට එක් වූ ටිබෙට් ජාතික තාසි චෝදප් ස්වාමීන් වහන්සේ කළ ප්‍රකාශයක් උපුටා දක්වන්න තිබෙනවා මම මේ ප්‍රකාශය ඔබට ඉදිරිපත් කරන්න කැමතියි මේ පාගමනට එක්වීමෙන් ඔබ ඔබේ සහභාගීත්වය යලි තහවුරු කරනවා ඔබ ඔබේ විරෝධය වෙනස් ආකාරයකින් පළ කරනවා ඔබේ සහභාගීත්වයෙන් පිළිඹුවන්නේ වර්තමාන සිදුවන දේ පිළිබඳ ඔබේ මතයයි ඔබ තෝරාගෙන ඇත්තේ මේ අර්බුද අවස්ථාවේ අවදියෙන් සිටීම එසේ නොමැතිව හුදකලාවේ කම්පා වීම නොවේ අර්බුදයක් තවත් අර්බුදයකින් විසඳිය නොහැකි බව අප දන්නවා අර්බුදයේ විසදාගත හැක්කේ සමගියෙන් පමණයි තාසි චෝදප් ස්වාමීන් වහන්සේ පැවසු පරිදි අප සීලු දෙනාම එක්ව සමගියෙන් මේ අර්බුදයේ විසදාගත යුතු බව මම නැමතත් මේ සභාවට අවධාරණය කරනවා අපි එකට එකතු වෙමු
විසියක්වැනි සියවසයට අවශ්‍ය සමාජ ආර්ථික හා දේශපාලන වෙනස්කම් සිදු කරමු. එතනදී සාධක කීපයක් කෙරෙහි අවධානය යොමු කරන්නට මම කැමැති. මේ අර්බුද විසඳා ගනිමින් අප ඉදිරියට යා යුත්තේ කවර ආකාරයකද? ඒ ගමනේදී දේශපාලන පක්ෂවල වගකීම් මොනවාද? අපේ සම්ප්‍රදායික දේශපාලන චින්තනයට කොටු වී මේ ගමන යන්න පුළුවන්ද? දේශපාලන පක්ෂ ක්‍රමය පිළිබඳව අපට අලුතෙන් සිතන්ට වෙනවා. පක්ෂවල ක්‍රියාකාරීත්වයන් අනාගතයට ගැලපෙන අයුරින් යලි සකසා ගත යුතු වෙනවා. දේශපාලන කියා අද අපි සිතා සිටින දේ, දේශපාලනය කියා අද අපි සිදු කරන දේ තව දුරටත් ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යා යුතුද කියා සිතා බැලිය යුතු වෙනවා. දේශපාලන අධ්‍යාපනය පිළිබඳ ගැඹුරින් සලකා බැලිය යුතු වෙනවා. 1977 තරුණ තරුණියන් හැටියට අපේ අපේක්ෂා බලාපොරොත්තු ගණනාවක් සපුරාලන නව ආර්ථික ක්‍රමයක් නිර්මාණය කරගන්නට අපට හැකි වුණා. දැන් අනාගතයට සරිලන නව ආර්ථික නිර්මාණය කර ගැනීමට අපේ තරුණ පරපුරේ පූර්ණ දායකත්වය ලැබිය යුතුය. ඔවුන්ගේ කුසලතා සීමා විය යුත්තේ අරගල බිමට පමණක් නෙමෙයි. රටේ ඉදිරි ගමන සඳහා ඔවුන්ගේ නිර්මාණ කුසලතා යොදා ගැනීමේ අවස්ථාවක් අප උදා කර දිය යුතුය. ඉදිරි මැතිවරණයකදී වැඩි වශයෙන් තරුණ තරුණියන් මේ පාර්ලිමේන්තුවට පැමිණිය යුතුය. ඉදිරි මැතිවරණයේ තරුණ පරපුරේ වාර්ය විය යුතුය. ඒ සඳහා ඉඩකඩ සැලසෙන පරිදි අලුත් ආකල්පවලින් සමන්විත අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය වීමේ ප්‍රමුඛතම කාර්යය ලෙස මා සලකනවා. වර්තමානයේ මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම, අධිකරණ සේවා කොමිසම ආදී සියල්ලේ සමාජිකයන් පත් කිරීමේ පූර්ණ අයිතිය ඇත්තේ ජනාධිපතිවරයාට. එය ප්‍රජාතන්ත්‍රවාදී හිතකර තත්ත්වයක් නොවන බව කෙලින් කියන අපි ඒ තත්ත්වය වෙනස් කළ යුතුයි. වර්තමානයේ ජනාධිපතිවරයා වෙත ලංකාවේ අතීත රජ කෙනෙකුට තිබූ බලයටත් වැඩි බලයක් උරුමකට දී තියෙනවා. එය වහාම වෙනස් කළ යුතුයි. රටේ ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉහළ වැජබෙන් රජ කෙනෙකු හෝ දෙවි කෙනෙකු විය යුතු නැහැ. ඔහු හා ඇය පුරවැසියන් අතුරින්ම කෙනෙක්. ඒ නිසා වෙනම කොඩි, වෙනම ලාංජන, වෙනම ගරු සම්මාන වලින් පූජනීයත්වයට පත් කළ යුතු නැහැ. දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ආරම්භයක් ලෙස 19 සංශෝධනයේ තිබූ සියලුම සාධනීය අංගයන්ද අන්තර්ගත කොට 22 ව්‍යවස්ථාව සංශෝධනය සම්මත කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ සඳහා මේ ගරු සභාවේ පූර්ණ සහයෝගය මම අපේක්ෂා කරනවා. 22 ආණ්ඩුක්‍රම සංශෝධන කැටුම්පත දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මේ ගැන සාකච්ඡා කොට පොදු එකමතාවයකට එළඹීම වඩාත් සුදුසු බව මගේ හැඟීමයි. අපිට අවශ්‍ය සියලු දේ 22 සංශෝධනය මගින් ඉෂ්ට කරන්නට බැරි වේවි. නමුත් එය අපේ ප්‍රතිසංස්කරණ මාලාවේ මූලික පදනමක්. මේ සභාවේ සිටින අප සියලු දෙනාම ඒකමතික එය සම්මත කර ගැනීම වඩාත් යහපත් ඉදිරි පියවරක් වේවි. මා කලින් සඳහන් කළ පරිදි පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටි වහාම ස්ථාපිත කිරීමට පියවර ගන්නවා. ඒ කමිටි මගින් සියලු දේශපාලන පක්ෂවලට රාජ්‍ය පාලනයට සම්බන්ධ වී එකට එක්ව වැඩ කටයුතු කිරීමේ අවකාශය උදා වෙනවා. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මේ පිළිබඳ ඉදිරිපත් කළ වාර්තා මම දැනටමත් මේ සභාවට ඉදිරිපත් කර තියෙනවා. ඒ වගේම දේශපාලන පක්ෂ නායකයන්ගෙන් සමන්විත ජාතික සභාවක් පිහිටුවීමට මම ක්‍රියා කරනවා. ඉදිරි පියවර උදෙසා සියලු දෙනාගේම අවම පොදු එකඟතාවයකින් යුතු වැඩපිළිවෙලක් මේ ජාතික සභාව ඔස්සේ සකස් කර ගැනීමට අපට පුළුවන්. ભેද භින්න වීම නිසා අපේ රට අතීතයේ සිටම පසුබෑම් වලට ලක් වුණා. අපි ජන වර්ග වශයෙන් බෙදුණා, භාෂා වශයෙන් බෙදුණා, ආගම් වශයෙන් බෙදුණා, පක්ෂ වශයෙන් බෙදුණා, පන්ති වශයෙන් බෙදුණා, භූගෝලීය වශයෙන් බෙදුණා, කුල වශයෙන් බෙදුණා. යම් යම් පාර්ශ්වයන් මේ බෙදීම් තවත් පුළුල් කළා. බලය ලබා ගැනීමට මේ බෙදීම් පාවිච්චි කළා. බෙදා පාලනය කිරීමේ වාසි ලබා ගත්තා. ජන වර්ග ආගම් ආදී විවිධ බෙදීම් ඇති කරමින් බලය පවත්වාගෙන යාමට උත්සාහ කළා. 1977 දේශපාලනයට පිවිසුණු දා සිට මට අවශ්‍ය වුණේ මේ බෙදීම් වලින් තොරව ශ්‍රී ලාංකේය අනන්‍යතාවයෙන් යුතු සමාජයක් බිහි කරලීමට. එකම අවකයේ දරු කැලක්සේ සමගිව වාසය කර හැකි දේශයක් නිර්මාණ කිරීමට.
මේ ව්‍යායාමයේ නිරතව නිරත වීම නිසා මා දේශපාලන පරාජයටත් ලක් වුණා. අන්තවාදීන්ගේ විවේචනයට ලක් වුණා. ජාතිවාදයට ආගම්වාදයට විරුද්ධව දිගින් දිගට පෙනී සිටීම නිසා සමහර දේශපාලන පක්ෂ මාව ජාති ද්‍රෝහී කෙලෙස ආගම් විරෝධී කෙලෙස අපවාදයට ලක් කළා. ඒත් මම කිසිවිටක මගේ ප්‍රතිපත්තියෙන් ඈත්ුනේ නැහැ. කිසි දිනක ඒ ප්‍රතිපත්තියෙන් මම ඈත් වෙන්නේ නැහැ. අද තරුණ පරපුරේ බහුතරයක් මගේ ඒ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට අවශ්‍ය බව පිළිගෙන තිබෙනවා. ඔවුන් ජාතිවාදයට ආගම්වාදයට එහෙරි සටන් පාට කියනවා. සිංහල දමින මුස්ලිම් බර්ගර් ආදී ජනවර්ග අතර සාමය අවශ්‍ය බව කියමින් උද්ඝෝෂණය කරනවා. දමිළ මුස්ලිම් ඇතුළු ජනකොටස් වලට සමාන්තයෙන් සැලකිය යුතු බව සිංහල තරුණ තරුණියන් කියනවා. දශක පහක පමණ කාලයක් තිස්සේ මම මේ සමාජයට පහදා දෙන්න උත්සාහ කළ සත්‍ය අද තරුණ පරපුර වටහාගෙන සිටීම මට සතුටට කරුණා. මේ තරුණ තරුණයන්ගේ සහයෝගය ඇතිව මුළු රටමේ ප්‍රතිපත්තිය කරා යොමු කිරීමේ අවස්ථාව දැන් අපට උදා වී තිබෙනවා. ජාති ආගම් පක්ෂ කුල ආදී සියලු ભેද තුරන් කර දමන්නට ඉඩ ලැබී තිබෙනවා. ඒ ભેද නිසා සමහර ජන කොටස් විඳින පීඩාවන් අවසන් කරන්නට අවකාශ සැලසී තිබෙනවා. කුසලතාවය හා හැකියාව මත පුද්ගලයෙකුගේ ඉදිරි ගමන තීරණය කිරීමේ පදනම තහවුරු කරවීමට අවකාශ සැලසී තිබෙනවා. සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට පසුබිම උදා වී තිබෙනවා. මෙහිදී දෙමළ ජනතාව කාලයක් තිස්සේ මුහුණ දෙන ගැටලු සඳහා දේශපාලන විසඳුමක් ලබා දීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. යුද්ධයේ පීඩාවන් නිසා ඔවුන් සමාජීය සහ ආර්ථික ගැටලු ගණනාවක පීඩා විඳිනවා. විසඳිය යුතු ඉඩම් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. උතුරේ සංවර්ධන කාර්යයන් පිළිබඳ අප අලුතෙන් සිතා බැලිය යුතු වෙනවා. විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සමග සමීපව කටයුතු කරමින් ශ්‍රී ලංකාව යළි නගා සිටීමේ වැඩපිළිවෙලට ඔවුන්ගේ සහාය ලබා ගැනීමටද අපි බලාපොරොත්තු වෙනවා. අපේ රටේ ජනගහණයෙන් බහුතරය වන කාන්තාවන් තවමත් ස්ත්‍රී හිංසනයට ප්‍රචණ්ඩත්වයට හා අනිකුත් වෙනස්කම් වලට මදි පුංචිකම් වලට මුහුණ දෙනවා. මේ තත්ත්වය හා සංස්කෘතිය වෙනස් කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සමාජ හා දේශපාලන පියවර අප ගත යුතු වෙනවා. ඒ වගේම අල්ලස දූෂණය හා වංචාව මේ සමාජයෙන් මුළුමනින්ම තුරන් කිරීමේ අනිවාර්ය කාර්යයක්. අල්ලස හා දූෂණ මැඩලීමේ ජාතික ප්‍රතිපත්තිය මම ක්‍රියාවට නැග්වනවා. මේ සම්බන්ධයෙන් නව නීති රීතිය අනපනත් අධිකරණ අමාත්‍යාංශය විසින් සකස් කරමින් පවතිනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල අරමුදල සමගත් දූෂණ මැඩලීම පිළිබඳ එකඟත්වයකට එළඹෙනවා. මේ සීලු කාර්යයන් ක්‍රියාවට නැග්වීම සඳහා පරිපූර්ණ දේශපාලන ප්‍රතිසංස්කරණ මාලාවක් අවශ්‍යයි. ඒ ප්‍රතිසංස්කරණ මගේ දුර කාලය තුල මම සිදු කරනවා. හැබැයි මමගේ තනි මතීර නෙවෙයි. තරුණ තරුණියන්, කාන්තාවන් හා අනිකුත් ජනතාවගේ අදහස් පදනම් කරගෙන පාර්ලිමේන්තුවේ එකඟත්වයේ සහිතවයි. සිදු කළ යුතු සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණ කවරේදයි තීරණය කිරීම උදෙසා ජන සභාවක් ස්ථාපිත කිරීමට මා පියවර ගන්නවා. දේශපාලන පක්ෂ, විවිධ සංවිධාන සහ මේ පිළිබඳ උනන්දුවක් දක්වන සියලු පුද්ගලයන්ගේ අදහස් විමසීමේ යන්ත්‍රණයක් ජන සභාව ඔස්සේ සකස් කරනවා. ඒ සඳහා අදහස් ලබා දෙන මෙන් අරගලයට සම්බන්ධ වන තරුණ පරපුරටත් සම්බන්ධ නොවන තරුණ පරපුරටත් මම විශේෂයෙන් ආරාධනා කරනවා. අපේ රටේ ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යා යුතුද? රටට වඩාත්ම ගැලපෙන ක්‍රමය කුමක්ද? ආණ්ඩු ක්‍රමය කවරාකාරය ප්‍රතිසංස්කරණයකට ලක්විය යුතුද? මේ ආදී සියලු කාරණා ජන සභාව මගින් සාකච්ඡාවට භාජනය කරනවා. අදහස් විමසනවා. රට වඩාත්ම ගැලපෙන ක්‍රමය පිළිබඳ ජාතික එඟතාවයකට එළඹීමෙන් පසු ඒ ක්‍රමය ව්‍යවස්ථාපිත කර ක්‍රියාවට නංවනවා. මේ ආකාරයෙන් ජාතික එඟතාවයට එළඹීම අත්‍යවශ්‍ය කරුණක්. ඒ පිළිබඳ මම යමක් පැහැදිලි කරන්නම්. අපේ රටේ ජනාධිපතිවරණ බොහොමයකදී ඉදිරිපත් කරනු ප්‍රධාන පොරොන්දුව වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. නමුත් ඒ පොරොන්දුව හරහා බලයට පැමිණි කිසිදු කෙනෙක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරේ නැහැ. අනික් අතට කෙනෙක් විධායක ජනාධිපති අහෝසි කළොත් ඊළඟට බලයට පත්වන පක්ෂය යළිත් එය වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා තමයි ජන සභාව ඔස්සේ පොදු ජාතික එකාන්තයකට එළඹීම අත්‍යවශ්‍ය වන්නේ.
ජනසභාව පූර්ණ ස්වාධීන කටයුතු කරන ආයතනයක්. ආණ්ඩුව ඊට අවශ්‍ය සම්පත් ලබා දෙනවා පමණයි. එහි කාර්යයන්ට හෝ තීරණවලට ආණ්ඩුවේ කිසිදු බලපෑමක් නැහැ. ජනසභාවේ සංයුක්තිය පිළිබඳ අපි විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කොට තීරණ ගන්නවා. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මේ වන විටත් ජනසභාව සම්බන්ධයෙන් අපට අදහස් හා යෝජනා ලබා දී තිබෙනවා. ජනසභාවේ කටයුතු වඩාත් විධිමත් හා කාර්යක්ෂ කිරීම සඳහා කලාපීය රටවල් හා එක්සත් ජාතීන්ගේ සංවිධාන වැනි ජාත්‍යන්තර බහුපාක්ෂික සංවිධාන වලින් සහාය ලබා ගැනීමටත් අවකාශ සලසා දෙනවා. නිරීක්ෂණ හෝ තාක්ෂණ උපදේශ මට්ටමින් ඒ සහාය ලබා ගැනීමට ජනසභාවට අවකාශ තිබෙනවා. මේ අයුරින් සිළු දෙනාගේම අදහස් හා උපදෙස් ලබා ගනිමින් පූර්ණ විනිවිදභාවයෙන් යුතුව ක්‍රියා කරමින් සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික සැලැස්මක් සකස් කිරීමේ වගකීම ජනසභාවට පැවරෙනවා. ඉතා කඩිනමින් මේ සැලැස්ම සකස් කරන මෙන් අප ජනසභාවෙන් ඉල්ලා සිටිනවා. මන්ත්‍රීවරුනි, මිත්‍රවරුනි, මම 1977 වසරේ තරුණ මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පැමිණියා. රටේ විවිධ තනතුරු දැරුවා. නින්දා ප්‍රශංසා යස අයස මැද මගේ හෘද සාක්ෂියට එකඟව නිවැරදිවයි සිතන දේ රට වෙනුවෙන් සිදු කළා. ගෙවුණු වසර දෙක තුළ රට ක්‍රමයෙන් අස්ථාවර තත්ත්වයකට පත්වෙනු මම අත්දැක්කා. ඒ සියලු දෙස ආපසු හැරී බලද්දී මගේ මතකයට එන්නේ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ කටපාඩම් කළ ලෝක ප්‍රකට සාහිත්‍යවේදියෙක් වන රුද්‍යාත් කිප්ලින් ලියු ඉෆ් නැමති කවිය පෙළයි. එහි කොටසක් මම උපටා දක්වන්නම්. If you can meet with triumph and disaster and treat those two imposters just the same. If you can bear to hear the truth you've spoken, twisted by knaves to make a trap for fools. Or watch the things you gave your life to broken and stoop and build them up with worn out tools. You will be a man, my son. Eda mama igana gatte kaviya ada mata matak una. Itin api avanka hadawatin ha udara apekshawaken yutu alut gamanakata mula puramu. Satye saha nidase bija ropanaya karamu. වර්තමානයේ අප වෙත අනෙක් අවලාද සහ විවේචන නැගෙන්න පුළුවන්. නමුත් අප රෝපණය කළ සත්‍යය සහ නිදහසේ බීජ පැලවි වැඩි ඵලදරන අනාගතයේ දවසක අප නිවැරදි බව සනාත වේවි. මගේ කතාව අවසන් කරමින් මම බුදුන් වහන්සේ දේශනා කළ අදහසක් ඔබට සිහිපත් කරන්න කැමැතියි. අවස්ථා ගණනාවකදී බුදුන් වහන්සේ මේ කරුණ අවධානය කළ බව ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. අත්ථ දීපා විහරත. තමා තමාටමත් දීපයක් වෙන්න. අපි අපිට දීපයක් වෙමු. ඒ දීපා ලෝකයෙන් ශ්‍රී ලංකා දීපය ආලෝකවත් කරමු. ඔබ සියලු දෙනාටම ස්තුතියි. උලාසනාරූඪ ගරු ජනාධිපතිතුමනි, පාර්ලිමේන්තුවට දැන් අල්මින්තු දැන් කල් තැබිය යුතුයයි මා යෝජනා කරන. ඒ අනුව මෙම පාර්ලිමේන්තුව 2022 අගෝස්තු මාසයේ 9 වෙනි අඟහරුවාදා අපරභාග 1 වන තෙක් කල් තබනු ලැබේ.